ඊපස්වරුවේ නුවර එළිය ගම්පොළ මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් වයස අවුරුදු 2.5 කුඩා දරුවෙකු සහ 70 වෘද්ධ පුද්ගලයෙකු මිය ගොස් තවත් 5 දිනක තුවාල ලබා පුස්සැල්ලෑව රෝහලට ඇතුළත් කර තිබෙනවා. NDB රන් අය සල්ලි හදිස්සියකට රත්තරන් උදව්වක් NDB බැංකුව. මෙලෙස අනතුරට ලක් වුණේ නුවර එළියේ විනෝද චාරිකාවක් අවසන් කර කුරුණෑගල දෙසට යමින් සිටි පිරිස. මෙයතර බණ්ඩාරවෙල බිඳුරුවැව සිට බදුල්ල දෙසට ගමන්ගත් වෑන් රථයක් හාලියල උඩුවර 790 ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් වෑන් රථය හඹා ගොස් ඒ නතර කරගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවටගත් බව හාලියල පොලිසිය පැවසුවා. මෙතර වැලිමිට නුවර එළිය මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශයේදී මෝටර රථ දෙකක් එකිනෙක ගැටී සිදු අනතුරකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. ඉකුත් අප්‍රේල් 12 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා සිදු මාර්ග රියනතුරු 20කින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 134 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. ගතව පැය 24 තුළ පමණක් රියනතුරු වලින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් ගණන 11ක්. මෙතර මෙවර උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ රෝගීන් 300ක් වගේ පමණ ප්‍රමාණයක් පැමිණෙනවා. නමුත් පහුගිය 3 සහ 14 දවස්වල අපිට රෝගීන් වාර්තා වුණේ 165ක් වගේ සංඛ්‍යාවක්. يعني සාමාන්‍ය දිනකට එන සංඛ්‍යාවෙන් භාගයක් වගේ ගන්නක්. මේ ආපු කට්ටියගෙනුත් වැඩි ප්‍රමාණයක් ආවල් තිබිලි වැටීම් දෙවැනියට වැඩිපුරම ඇවිල්ලා තිබ්බේ රියානතුරු නිසා. මේ අවුරුදු ක්‍රීඩාවල අනතුරු වලින් නම් ඇවිල්ලා තිබ්බේ 4 දෙනෙක් වගේ සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ගිනිකෙලි අනතුරු වලින් අපිට රෝගීන් වාර්තා වුණේ 3 දෙනයි මේ වෙනතුරු. ගිය අවුරුද්දේ 3 දෙනයි ආවේ. ඉතින් ඒ අයගේ තත්ත්වය බරපතල නැහැ. අපි ළඟදී දැක්ක ගොඩක් දරුණු එකක් අහස් කූරක් අතේ පත්තු කරගෙන ඒක කෙලින් මේ ලෙඩාගෙම ඇහැට ගිහිල්ලා ඒ ඇහැ වටේටම තියෙන අස්තිත් කඩාගෙන මුලේ ඇතුළට ඒ ඩැමේජ් එක ඇවිල්ලා තියෙනවා ඇහැ කිලිස්සිලා. පුළුවන් තරම් පරිස්සම් සහගතව මේවා හැන්ඩල් කරන්න පොඩි ළමයි ඉන්නවනේ ඒ ළමයි ළඟ කියන්නේ නැතුව ළමයි දුරකින් තියලා ඒ දේවල් කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් මේ වගේ කාලේදී සමහර කරලා රතිඤ්ඤ පත්තු කරලා ඉතුරු වෙලා තියෙනවා ගෙවල් වල. ඒව දරුවෝ ආරක්ෂාවක් නැතුව පත්තු කරලා හානි කරගෙන හදිසි අනතුරු වෙලා ඒ දරුවන් රෝවල් ගත වෙනක අපි හැම අවුරුද්දකම දකිනවා.